. දෙදස් පහළවේ ජනවාරි මාසය අටවිනිද මේ රටේ වුණ තේශපාලන විප්ලවයට බලට ප්‍රධානතම කාරණය තමයි. අපේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් නොමතෙවීම සහ නීතියේ ආධිපත්්‍ය බිඳවැටි වල් වැැදුන දේශයක් පවට ශ්‍රී ලංකාව පත්වනායකෙන චෝදනා. ඒ නිසා පි නව රජය පිහිටුවීමත් සමගම අධිකරණය තුළ සිදු කළ ප්‍රතිසංස්කරනත් එක්ක අද දේශය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් අපේ අධිකරන පද්ධතියම ඉතාමත්ම ස්වාධීන අධිකරන පද්ධතියක් විදියට පිළිගැනීමට ලක්වෙලාතියන සම්භාවනාවට ලක්වෙලා තියෙන්. රටක් විදියට ්‍රී ලකාව ලබා ගැත්ත ඉතාහා විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට අඳුන්නන්න පුළුවන්. දෙවනුව එද්දාස් නමස්ස්‍ය අනු හතර පටන් මේ රටේ ජනාධිපතිවරුල් ලෙසපත් වුණු සියලු දෙනා බලට පැමිණිය ජනතාවට පොරොන්දුවක් දීලා රටට විනයක් රටට සාපයක් වෙේක්්ෂ විදායක ජනාධිපති තනතුර එක්කෝ අහුසි කරනවා නැතහොත් එහි බලතල අඩු කරනවා කියෙන පොරොන්දුවත් ඒ වගේම පවතින විකෘති වූ මැතිවරණ ක්‍රමය පිළිබඳව දැඩි වෙනසක් කරනවා කියලා. නමුත් ඒ කිසිදු නායකකුට කළ නොහැකි දේ පාර්ලිමේන්තුයේ සුළුතරම ආණ්ඩුව විදිහට වර්තමාන ජනාධිපතිතුමාගේ පරිත්‍යාගශීලීතුවය තුළ එතුමා සතු විශාල බලතල විදායක බලතල ප්‍රමාණයක් තනතුරෙන් අප ඉවත් කරලා විවස්ථාදායක සභාවට අමාත්‍ය අණ්ඩලයට ස්වාධීන කොමිෂන් සභාවලට පවරල තියවා. ඒ විදිහයට ගත්තම ශ්‍රී ලංකාව සුර්ශේෂී ලෙස ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමක් සිදු කරලා තියෙනවා මේ වගේ විශාල දේශපාලන පරිවර්තනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සිද්ධ වෙලා තියෙන්නේ. එංගලන්තයේ එද්දාස් දෙසය පහළවේ ඇති වුණු මැක්නා කාටා නැමති යිතිහාසික ගිවිසුමින් පස්සේ. එක නිසා ශ්‍රීල් ලංකාව පුංචි රටක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව විශාල ජයග්‍රහණයක් ලබා ගැත්ත රටක් පිදිට අද ලෝකයේ පිළි අරගෙන තියෙන.ඒවගේම දසක දෙකකට වැඩි කාලයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටපු පාලකෝ ඒගේ සංවිධාන රටට අත්‍ය අවශ්‍ය අපරාධ විධිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතිය පාර්ලිමේන්තු තුොල සම්මත කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුව. නමුත් දේශපාලන නායකත්වය තිබුණු නොකමැත්ත නිසා අපිට මේ කර ගත නොහැකිව තිබුණ. එය අපි ඉතාමත්ම විශිෂ්ට ජයග්‍රහණයක් විදියට පසුගිය අවුරුද්දෙක් අපේ දිනසියාණ්ඩුවේ පලවෙනි පනත විදිහට අපරාධයක විධිතයන්සා සාක්ෂිකරුවා නාරක්ෂා කර ගැනීම පනත සම්මත කරගෙන එම අධිකාරය ස්ථාපිත කරලා තියෙනවා වසර දෙදා දෙසියකට. වසර දෙසියකට වැඩි කාලයක් තිස්සේ අපේ රැටේ විවස්ථාපිත නීති පැනවීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුනාා ඒසිියලු පනත් බලිං ආවරණය කළේ දතයන් සම්බන්ධව නමුත් පලනි වතාවට තමයි මේ පනත මගින් රැකවරණයක් ලබා දෙන්නේ නඩුවක සාක්ෂිකරුවන්ට සහ විින්දිතයන්ට මේ වන විට ඒ අම අධිකාරි අප ස්ථාපිත කරලා ක්‍රියාත්මකවමින් පවතිනෝ. එමගේම අපරාධ රැල්ලක් පහුගේ කාලෙ මේ රටේ දිගින්දිගට ක්‍රියාත්මක වුණ සමහර පාතාල කණ්ඩායම් ප්‍රාධේශවය පාලන ගෙනියන තරමට දෙේපාලච්චි ගේ නිලධාහරිවාද ආසිර්වාදය ඇතිව අපේ රටේ අරාජික තත්යක් ක්‍රාත්මක වුණ. එය මගහරවා ගැනීම පිණිසා අපි අපරාධන අඩු විධාන සංග්‍රහය සංසෝධනය කළා. එ වගේ යුද්ධ සමයේ යුද්ධ පැවති කලාපවල ප්‍රදේශවල වගේ සමහර වෙලාවට යුද්ධය නොක ඇති ප්‍රදේශවල පවා ජනතාවට සමන්ගේ දේපලවල නිශ්චල දේපලවල භුක්තිය අහිමිවින් සිද්ධ වන. අපේ රටේ තියෙන කාලාවුරෝධී නීතියටතේ යම් අයෙකුගේ දේපලක් බලහත්කාරයෙන් වත් අවුරුදු දහයක් බුක්තිවිඳම තුළ ඒ අපචාරන්ටනැත නීති විරෝධීව සන්තකය ලබා ගත්තතා යටත් හිමිකන් ලබාගනීම නීතිය ක්‍රාත්මක වෙන්නේ. අපේ නීතියට වියතිරෙකයක් එකතු කරලා එදා සමශයාස්සූ තුනෙන් පස්සේ යුද්ධ හේතුෙන් තමන්ගේ දේපලවල භුක්තිය රැකගන්න බැරිවුදවයට කාලාවරෝධී නීතිය බලපෑම ඉවත් කරලා ඔවුන්ට නඩු පවරලා තම තමන්ගේ දේපලවල හිමිකම නැවත ලබාගෙනීමේ ක්‍රමවේදය සකස් කරලා දුන්න. ඒවගේම සමත මණ්ඩල පනත අපි සංසෝධනයක් කලාා ඒ අනුව වර්ෂයකට ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් සමත මණ්ඩලවලට ඉල්ලුම් පත් ඉදිරිපත් වෙනවා ඒවායි ප්‍රගතිය ඉතාමත් උසස් මට මක් තිනවාව කියල කෑන්ඩ පුළුවන් සට පනාාකට වැඩි ප්‍රතිසතයක් නඩු සමතයකට පත් වෙලා තියෙනවා. එක්කම මේම සංසෝධනයේ ප්‍රතිඵලයක් විදිහට අධිකරණවල කාලය නාස්ති කිරීමට තරම් ප්‍රමාණවත් නොවන. සුළු කාරණා පිළිබඳව නඩු කටයුතු සම මණ්ඩල තුලින් විසඳීම හරහා අධිකරණයට වැදගත් නඩුවලට කාලයවඉකිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා. එක්කම අපි උත්තුරු නැගෙනහිර ප්‍රදේශ දෙකේ විශේෂ සමත මණ්ඩල ක්‍රමයක් ඇති කලා යුද්ධයෙන් අවතැන් වූ වන්ගේ ඉඩම් පිළිබඳව ගැටලු සංකීරණ ඒවා වන බැවින්. ඒ සඳහා විශේෂ විදවිධාන ඇතුළත් කිරීමත් ඒක්කම සීග්‍ර ලෙස එම ගැටලු නිරාකරණය කර ගැනීමත් ඒ තුළින් සිද්ධ වෙනවා. එක ම දස් නමශය හැට නමේද රම් ඇත තීතියේය පනෝපු නීති කොමිසන් සභාව සක්‍රීව ක්‍රියාත්මක වෙට කොමිසන් සභාවක් නෙවෙයි. නමුත් මේ වන විටේ එය ඉතාත් සක්‍රියව ක්‍රාත්මක වන කොමිෂන් සභාවක් විදිේ අපි පවත්වගෙන යනව අනපනත් සකස් කිරම් ප්‍රතිපත්ති නිර්මාණය කිරම් මේ තුළින් සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාධන සංශෝධන කිරීම් අපි සිද්ධ කරලා තියෙනවා. ඊළඟට. නීතිපති දෙපාර්තුමන්තුව ගත්තොත් ඉතාමත් ඉතාමත්ම බරපතල ලිස. දේශපාලනී කරනයට ලක්වි චායතනයක් විදියට පවත්වාගෙනගේ එමා එතනය එම වෘතිකයන් අද තමන්ගේ වෘතිය ගෞරවෑ අභිමානය රැකෙන විදිට ඉතා ස්වාදීන හො කටයුතු කරගෙන යනවා. අපි ඩදුව බාරගන්න ගොට නතිපති දෙපාර්ත්තුමේන්තුය ගොඩ කෙසිල තිබුණු නඩු ෆයිල් ංකයාව තිස් එක්දාහකට වැඩි ප්‍රමාණයක් ඒ කැන්න වැඩ කටයුතු ආරම්භ නොකරපු ලිපිගුණු ගණනාවක් තිබන මේ වෙන විට ඒවා ඉතාමත්ම සීග්‍රම් මාසයකට දෙදාහකට වැඩි ප්‍රමාණයක් වගේ අලුත්තෙන් ඒ සඳහා අවධානය යොමු කරලා දිිපිගුණු පිළිබඳව කටයුතු අවසාන කරමින් යනවා පීතනවා තව ුද්ද දෙක් යනකොට අපිට මේ ඉතාමත් ප්‍රමාධදයට ලක් වෙච්ච ලිපිගුණු පිළිබඳවත් යම්යන් තීරණ කරගෙන නඩු කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා එකම අපේ රටේ පසුගිය කාලයේ අපරාද නඩුවල තිබුණ බරපතල කාරණයක් තමයි රසපරීක්ෂක වාර්තා බොහෝ විට එක නඩුවක් දහ පහලොස් සැරයක් විසිසැරයක් කල්තැබීමට හේතු බාට පත්වෙලා ඇතිමිනි රසපරීක්ෂකගේ වාර්තා ලැබෙන තෙක් කියල ඇ. නමුත් අපි ප්‍රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවේ කරපු ප්‍රති සංවිධානය ඒ වගේම එහිතිබෙන විද්‍යාගාර තහයක් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අයිස්ෝ සාතික දිනාගැනීමට තරම් ඉතාමත්ම ප්‍රශස්තමටට විද්‍යාගාර බවට පත් කළ එක්කම මේ මාසේදී දෙසැම්බර් මාසය තුළ අලුත්ති විද්‍යාර දෙකක් ආරම්භ කළ න්නේ තාක්ෂණය සහ පරිගනක අපරාධ පිළිබඳව දත්ත පරීක්ෂණ තොරතුරු වාර්තා සැපයීම එම විද්‍යාගාර දෙකෙන් සිද්ධ වෙනවා. ය වර්තමාන ලෝකයේ තියන ඉතාමත්ම ඉහළම ප්‍රමිතිය විද්‍යාගාර විදියට නිර්මාණය වනාා ඒ සඳහා අපිට කරයානු රජයෙන් රුපියල් මිියන පන්සීක පමණ ආධරයක් ලබා ගන්නපුලුවන් වුණ නිසා රටේ ජනතාවට බරක් නැතුවයි අපේ කටයුත කරේ ඒ අනුව මේ වන විට රසපරක්ෂක දෙපාර්මේන්තුව ප්‍රගතිය සයට සීයයි. යම් මාසයක් තුළ ලැබෙන යම් මාසයක් තුළ යොමු කරනු ලබන නඩු කටයුතු පිළිබඳව වාර්තායි ඒ මාසය ඇතුළතම නිකුත් කිරීමේ හැකියාවක් දැම් පවතිනවා අඒ වගේම න්නේ තාක්ෂණය පරිගනක තාක්ෂණය වගේ දේවල් සම්බන්ධව විදේශයේ රටවල්ලලට සම්පල්යවීමේ ක්‍රමය ඉදිරයට අවශ්‍ය වෙන්න අපේ රටේ විද්‍යාගාර තුළම මේ දේවල් සියල්ලඉටු කිරීමේ හැකියාව අපිට ලැබිල තියෙනවා එකම නීති කෙටුම්පත් සම්පාධක දෙපාත්තුමේන්තුව එහි ප්‍රගතිය ගත්වොත් පසුගගේ වසරේ ඉතාමත්ම වටින වැදගත් අන පනත් රාශිය සකස් කරදීමට එම දෙපාර්මේන්ති දෙපාර්තුමේන්තුවට හැක්කැවලබුණා. යනුව පසුගිය මේ කියන්නේ දෙදස් පහළ වසර තුළ සම්මත කරගැනීමට හැකි වෙලා තියෙනවා. අපිට අලුතින් කෙටුම්පත් දාහතක් කෙටුම්පත් දෙපාර්තුමේන්තුව විසින් අනපනත් කෙටුම්පත් කරලා දෙදස් පහළොව වසරේදී කෙටුම්පත් තාහතක් පාර්ලිමිේන්තුවේ සම්මත කරගෙන තියනවා. දෙදස් දාශය වශරෙදී එවැනි කෙටුම්පත් විශ්සක් සම්මත කර ගැනීමට හැකියාව අපිට ලැබිල තියෙනවා. ඒ වගේම ඉතාමත්ම වැදගත්තුූ ජාතික අවසධනයාම නාධිකාරි පනත දහනම වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංසෝධනය ඇතුළු. රටේ විශාලවශයෙන් නීති ශේස්ත්‍රයේ වෙනස්කං කරපු පනත් සම්බත කරගැනීම සම්බන්ධව සුවිශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා නීතිකටුම් පද්්‍ය පාර්ටුමේන්ව.ඒවගේම පසුගිය වසර දෙකේ අපි මහාපරිමාන අධිකරන පද්ධති ඉදිකිරම් සඳහා මිලියන පන්සිය පනස් දෙකක් වියද කරලා තියෙනවා. එක ම අධිකරන ගොඩ නැගිලි විනිශ්්‍යකාරවරුන්ගේ නිලනිවාස ආදී ඉදිකිරම් ඇතුළු සුළු ව්‍යාපෘති වශයෙන් සලකන ව්‍යාපෘති සඳහා මිලියන දෙසය හැට නමයක මුදලක් එවගේ අධිකරන ගොඩනැගිලි විනිසුර නිලනිවා අලුත් වැඩියා කිරින් බැනිි දේවල් සඳහා මිලියන දෙසේ අසු හතරක් විය දන් කරලා යනුව මිලියන ඉදස් එකසිය හයක බෑ බරක් අපේ අමාත්‍යන්ශය දර්ලා තියෙනවා. එක්කම පසුග කාලපරිච්චේදය තුළ අපිට අලුත් අධිකරන ගොඩ නැගිලි කීපයක් විුත්් කරන්න අවස්ථාව ලැබුණ උඩුගම දිසා සහ මහිෙස්ත්‍රාත් අධය බිබිල මහෙස්ත්‍රාත් අධිකරය සියඹලාණඩුව මහහිස්ත්‍රාත් අධිකරණය කල්පිටිය අධිකරණය මුතුර් අධිකරණය ආනමඩුව නිකවරටිය ගල්ගමුව ගල් ගල්ගමුව යන අධිකරනත් ඒ වගේ යාාපනයේ කම්කරු විනිශ්‍ය සභාව ආරම්භ කිරිමත් ඒ අතර පවතිනවා. එකම අලුතෙන් අපි ඉදිකරමින් පවතිනවා ගාල්ල අධිකරණ සංකීර්ණය ඒ ස්ථාන පිළිබඳ යම් වෙනසක් නිසා යම් ප්‍රමාධයක් වෙලා තිබෙනවා. ඒ වගේම නුබෝධනකින් අපි වෘත කරනවා හෝමගම අධිකරණය ඒය මිලියන හාර්සිය හැත්තෑාවක වියදමින් ඉදි කරලා තියෙන්නේ ඒවගේම වත්තල අධිකරණය සඳහා මේ වන විට මිලියනෙ එක සි අනු හතරක බෑස්තමේත්තුවක් අපි සකස් කරලා තියනවා. මේෙනකොට ඉදිිරි හහාරුවමින් පවතිනවා ගලගෙදර අධිකරණ සංකීර්ණය සඳහා රුපියල් මිලියන හැත්තෑවක විය දමක් වෙන්කරමින් ඒ කටයුතු මේ දිනවල සිද්ධ වෙනවා. එවගේම මාතර නගරයේ කොටුව කියනේ වානිිච කලාපෙන් අධිකරන පදධති වත් කරලා වෙනත් ස්ථානයකට ගෙනනවා මේ වෙන විට අධි කරණ කටයුතු ඉදිිකිරිින් කටයුතු සිදුවමින් පවතනවා. සඳහා අපේ පිරිවැය මිලියන එද්දාස් එකසිය දහනමයක් වෙනවා ඒක විශාල අධිකරන සංකීරණයක් එක්කම දෙදස් දාසය ජනවාරයයටටවෙනිදා අධිකරු ජනාධිපත්තුමාගේ පළමු වර්ෂපූර්ණ දිනේදී අපි විින්ධිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂාකිරමය අධිකාරය ස්ථාපිත කළ එකම ආරවුල් විසඳීම සඳහා සමත කරන ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක වෙනවා මේ වන විට සමත විිනිශ්චකරුවන් පත්කරලා ඒ ක්‍රාත්මක කකිරිවට ආරම්භ කරගෙනය නවා. එක්කම ජාත්‍යන්ත්‍ර බේරුම් කරන කරන ආයතනය කොළඹ එක ටවීන්ටවස් ලෝක වවෙෙන මද්‍යස්ථන ගොඩනැගිල්ල අප ආරම්භ කරලා තින එක නිසා බේරුම් කරන කටයුතු සඳහා වෙනත් රටවල් වලට ෑම මේ අවශ්‍යතාවයක් නෑ අපේ රට තුළ අටු කිරීම අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා ඒකම අපි බර්තමානයේ රටට වැදගත්තූ අනපනත් ගණනාවක් සංසෝධනය කිරීමේ කාරයෙහි ඉදිලා ඉන්නේ ඒ අතර ළමා ආරක්ෂක පණත් කෙටුම් පත අස්සීල ප්‍රකාශන පනත් කෙටුම් පත අපරාධ නඩුවිධන සංග්‍රහයේ සංසෝධන මානහිමිකන් කොමිෂන් සබා සංසෝධන නොතාරිස් ආච්ඥා පනත මුස්ලිං විිවාහ සහ දිික්කසාද පනත සිවිල් නඩුවිධාන සංග්‍රහය ඇටනි බලපත් පනත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ සුරාබදු ආචඥා පනත බෙදුම් පනත තෑගේ අවලක් වු කිරීම පිළිබඳ වදාළ නීති බාර ආච්ඥා පනත සාපරාධී කාරණාවලදී අනුවන්නේ සහාය ලබාගෙන මේ ජාත්‍යන්ත සම්මුත්වලට අනුව සකස්කනු ලබන නීති යනාදිය සිදුවමින් පවතිනවා. එක්කම අපි පසුගිය කාලයේදී මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ස්ථාපිත කරලා අපේ අමාත්‍යන්සි පූර්ණ අධීක්ෂණ යටතේ පවත්වගෙන යනවා එම නිසා මිනිස් ජාවාරම් සඳහා විදේශක ඇත කිරීමම් යනාදිය ඉතාමත්ම සීග්‍ර ලෙස මේ වන විට. අපි අඩුකරගෙන තියනවා. එක්කම එක්සත් ජාතිීන්ගේ සංවිධානය එ සම්බන්ධ වෙලා මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දුම්බටි විරෝධී වැඩසටහන් යනාදී වැඩසටහන් කීපයක් අපේ අමාත්‍යන්සිය හරා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතර ලෙස අපි පලනි වතාවට අමාත්‍යන්සිය තුළ නීති පරේෂණයකකයක් පිහිටව්වා ඒ අනුව රටට අවශ්‍ය නීති වෙනස්කිරීමම් නිරන්තරයේ දුකිරීම සඳහා පර්ර්ේෂණ ඒ තුළින් සිදු වෙනව යනුව පහසුවෙන් අනපනත් සම්මතකර ගැනීමේ වැඩපිළිවෙල අපි සාර්ථකව ක්‍රාත්මක කරගෙන යනවා. බන්ධනාගාරවල තදබදය වැලැක්වීම සඳහා කමිටුවක් පත් කරලා ඊට අවශ්‍ය යම් යම් ක්‍රියාදාමයන් මේ වෙන විට අපි නිර්දේශ කරමින් පවතිනෝ. ඒකම වර්තමානය පවතින අධිකරන පදව දධතිවලට අශ්‍යය අඇිතල පහසුපං ලබාදීම සඳහා කටයුතු කිරීම තුළ කළුවංචිකුඩි අධිකරණය නව ේඛනාගාරයක් නඩු බාන්්ඩ කාමර දිකිරීම. ගාල්ල දිසාධිකරණය ප්‍රති සංස්කරන තිසමහරාම මහිස්ත්‍රත් අධිකරණය ේඛනාගාරයක් ඉදිකිරීම. ඇල්පිට අධිකරණය කාර්යාල පිහිටවීම. ඇබිලිපිටිය වැල්ලවාය මහිස්ත්‍රාත් අධිරනොල ලේකනාගාර නඩුබාන්ඩ කාමර ඉදිකිරීම. ඇබිටිය පේදරුතුටුව හැටිපොල පොලොන්නරුව බිබිල අධිකරන සඳහා නිලනිවාස ඉදි කිරීම කැස්බෑව ගම්පහා මහස්ත්‍රත් අධිකරන සඳහා අලුත් ගොඩනැගිලිදි කිරීම මිනුවන්ගොඩ අම්පාර මන්න්නාරම ගම්පොල අධිකරන සඳහා අවශ්‍ය ඇතිිතල පහසකුවන් ලබාදීම සිදු කරලා තියෙනවා. ඒක්කම නවීකරණය කරන ලද ගොඩ නැගිලි අතර මාතර දිසා විනිසුරු නිල නිවස කොළම්ඹ කොටෝ මහෙස්රත් අධිකරණය කොළම්ඹ හත මහාදිකරන විිනිසුරු නිල නිවෙස්. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අලුත් වැඩියා කිරීමම් යනාද දීර්ගල යිස්තුක්ති වෙනවා. ඒ වගේ යඩිතල පහසුකම් අපි මේ වෙන කොට සපයල තියෙනවා. අපේ රටේ ඩැඩිලෙස පිළිකුල්ලට නතාවගේ වෛරයට පාත්‍රවෙච්ච විදාායක ජනාධිපති දූරය අතිකරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බාරගැනීමත් සමගම ඒ තනතුරට විශාල ගෞරවයක් ලැබිලතියනො පිළිගැනීමක් ලැබිල තියෙනවා. එතුමන්ගේ ක්‍රියා කලාපය තුළ සිය කැමැත්තෙන්ම විදායක බලතල බොහොමයක් අන්න ආයතනවලට පවරීම තුළ විනිවිධ භාවය තවුරු කරලතියෙනවා ඒක නිසා ජා්‍යන්තරයේ විශාල පිළිගැනීමට ඇගීමකට ලක්විච්ච රාජ්‍යයක්ක් පවට මේ කුඩාශ්‍රී ලංකාව අද පත්තලා තියෙන්. මේ සියලු දේවල් අධිකරණය අධිකරන අමාත්‍යන් සයාරහා මෙන්ම රටේ පෞතිනානිෙකු අමාත්‍යන් සයහරහා. විශාල වෙනසක් විශාල සේවාවක් අපිට කරන්නට හැකියාව ලැබුණේ. අතිකරු ජනාධිපතිතුමා රජු ලෙස්ස සහ අවංකව. ජනතා සේවය සඳහා කැපවෙමින්, ජනතා සේවකයක් විදිහට උඩින් සිට ආදර්ශ ලබාදමින් කටයුතු කරපු නිසා. එ අනුව එතුමාගේ දෙවර්ශපූර්ණ දිනේදී. එතුමාට සුභාසිංසන ප්‍රාර්ථනා කරන අතර එතුමාට බොහෝකාලයක් අපේ රට ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිය වාසනාව තිසරණ සරණය බලයෙන් ලැබේව කියලා ප්‍රාර්ථනා කරනු. තිරස් සර යුගයක්. ජනතිපති ගු මෛත්‍රපාල සිරිසේන ැතුමාගේ සංකල්පයකතනුව, සෞभाග්‍යමත් දේශයක් බේකරු පිරිස, තිරසර යුගක ප්‍රාර්ථනම්, තිරසර යුගයක්.